काव्य हेमत्नत्नम एपिक चित्रपट कील गयाने इताम विशाल भूमि पराशे गहरी इतिहासगत सिदुवीम खरिपादक करगेन निर्माण वेन चित्रपट जानरयकट लॉरेंस ऑफ अरेबिया बेन हर स्पार्टकस ग्लैडिएटर वगे चित्रपटी एपिक चित्रपट वलट उदाहरण विदियट सलकन्न पुलुवन बहु वेलाट मे चित्रपट निर्माण वेन्नी पेरणी नाट्य हरि पोत् हरिपादक करगेन तमयि एपिक चित्रपट निर्माणयट विशाल पिरिवैयक दरन्न वेन निसाम मे चित्रपट बहुतरयक निष्पादने वेन्नी बहु वेलावट हॉलीवुड स्टूडियोस मगिन एत हॉलीवुड स्टूडियोस वलिन नौनत् अमेरिकावेन पिटत समहर रटवलत एपिक चित्रपट निष्पादने वुनु अवस्था तियेनवा मम अद कथा करन्न बलापोरोत्तु वेन्नी ए वगे सोवियत देशयेन बिहुन एपिक फिल्म एकक गेनयि 1966 वसरे निकुत्तुन वैना ईमिर एहेमत नत्नम वॉर एंड पीस कियला कियन्ने प्रवीण लेखक लियो टोल्स्टॉय गे युद्ध साम्य पोत पादक करगेन सोवियत युगे बिहुनु रुसियानु भाषा चित्रपटयकट मे चित्रपटय अध्यक्षणय करला तियन्ने सर्गे बोंडारचुक केन अध्यक्षकवरया विसिन नेपोलियन गे आक्रमणय समय रुसियावे जीवत वेन रदर पाउल तुनक वटा मे चित्रपटय कथा पादक वेला तियेनवा දැනට බිහි වුණ විශිෂ්ටතම එපික් එකක් වගේම ඉතිහාසයේ වැඩිම නිෂ්පාදන වියදමක් දරපු චිත්‍රපටයක් විදිහටත් මේ චිත්‍රපටය සැලකනවා. මේ වගේ විශාල නිෂ්පාදනයක් සෝවියට් දේශයෙන් බිහි වෙන්න හේතුකාරකය වෙන්නේ තවත් එක් හොලිවුඩ් නිෂ්පාදක. කින්ග් විඩෝ විසින් අධ්‍යක්ෂණය කරපු ඕඩ්රි හෙප්බර්න් සහ හෙන්රි ෆොන්රා ප්‍රධාන චරිත රංගපාන වෝර් ඇන්ඩ් පීස් චිත්‍රපටයක් 1956 වසරේදී හොලිවුඩ් මගින් නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය ඇමරිකානු ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් අතර ඊතරම් පැසසුමට ලක් නොවුනත් සෝවියට් දේශයේ ප්‍රදර්ශන වාර ගණනාවක්ම ඉතාම සාර්ථකව තිරගත කරන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගැන සෝවියට් අධ්‍යක්ෂකවරුන් සහ කලාකරුවන්ගේ ඊතරම් ධනාත්මක ප්‍රතිචාරයක් තිබිලා නැහැ. සීතල යුද්ධය, අභ්‍යවකාශ තරඟය අතරතුර තමන්ගේ කලා නිර්මාණය තමන්ට වඩා හොඳට ඇමරිකානු සිනමාවට නැගුවා කියන එක සෝවියට් දේශයට ඊතරම් හොඳ පෙනුමක් නොවෙන නිසා සෝවියට් සංස්කෘතික අමාත්‍යාංශය මගින් යුද්ධය හා සාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න නියෝග කරනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා තෝරගන්නේ ප්‍රවීණ සෝවියට් නළුවෙකුණු සර්ගේ බොන්ඩාචුක් වන අතරම ඔහු විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනෙන් එකක් වෙන පියර්ගේ චරිතය රඟපෑමත් සිදු කරනවා. නටාෂාගේ චරිතය සඳහා ලුඩ්මිලා සබේල්වා සහ අන්ඩ්‍රේ කුමාරයාගේ චරිතය සඳහා ව්‍යාචස්ලාව් ටිකනොව් තෝරා ගන්න ලබනවා. 1956 අතරේ නිකුත් වුණ හොලිවුඩ් නිෂ්පාදනයේ හැම අතකින්ම අභිබවා යන්න අවශ්‍ය නිසා මේ චිත්‍රපටයේ නිර්මාණය සඳහා අවශ්‍ය වෙන සියලුම පහසුකම් සහ අවශ්‍යතා ලබා ගන්න රජයේ අනුමැතිය හිමි වෙලා තියෙනවා. මේක නිසාම රුසියාවේ තියෙන මාලිකා කෞතුකාගාරවල තියෙන ඇඳුම් මායිම් වලින් චිත්‍රපටයේ නිර්මාණය සඳහා අවශ්‍ය වෙන ඕනෑම දෙයක් කිසිම වියදමකින් තොරව ලබා ගන්න බොන්ඩාචුක්ට හැකියාව ලැබෙනවා. සියලුම යුද්ධ ජවනිකා නිර්මාණය සඳහා අවශ්‍ය වෙන අශ්වයන් සහ පිටිස සියල්ලම සෝවියට් උදමාත්‍යංශය මගින් ලබලා දෙන්නේ පිරිස හසුරවන්න ජෙනරාල්වරු පිරිසකුත් එක්කමයි. කොටස් 4කින් 1966 සහ 67 වසරේදී නිකුත් වන මේ චිත්‍රපටය 1969 වසරේ ඇගටමි සම්මාන උළෙලදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා හිමි වෙන ඔස්කා සම්මානය දිනා ගන්නට සමත් වෙනවා. 2016 වසරේ නිකුත් වන ඕජේ මේඩ් ඉන් ඇමරිකා චිත්‍රපටය වන තෙක්ප අවුරුදු 48ක කාලයක් ඔස්කා සම්මානය දිනාගත් දීර්ඝතම චිත්‍රපටය විදිහට වාර්තාවක් පිහිටවන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. පැය 7ක විතර දාවන කාලයක් දිවෙන මේ චිත්‍රපටයේ කොටස් 4ම මොස් ෆිල්ම් YouTube channel එක හරහා ඔබට නරඹන්න පුළුවන්. මීට අමතරව ඔබට වෙලාවක් තියෙනවා නම් යුද්ධය හා සාමය පොත කියවලා බලන්නත් අමතක කරන්න එපා.